ඔයාලා කවදාහරි බැලුමකට අල්පෙනි තිකින් ඇනලා තියනවද? එහෙම කරලා තියනවා නම් ඔයාලා දැකලා ඇති බැලුම ෂණිකව පුපුරලා යනවා. මේකට හේතුව තමයි බැලුනේ පෘෂ්ඨයේ එක තැනකට පමණක් අල්පෙනිත්තේ පීඩණය යෙදීම. දැන් එක අල්පෙනිත්තක් මත බැලුම තිබ්බහම පුපුරලා ගියානේ. එහෙනම් අල්පෙනිත්ති ගොඩක් මත තිබ්බොත් බැලුමට මොකක් වෙයිද? දැන් ඔයාලට පේනවා අල්පෙනිත්ති ගොඩක් මත බැලුනේ තිබ්බහම පුපුරලා යන්නේ නැහැ කියලා. ඒ වගේම ක්‍රමක්‍රමයෙන් තෙරපුම වැඩි කරත් ඒත් පුපුරලා යන්නේ නැහැ කියලා ඔයාලට පේනවා. මේකට හේතුව තමයි අල්පෙනිත්ති වලින් ලබා දෙන පීඩණය බැලුනේ පෘෂ්ඨයේ පුරා විසිරී යෑම. ඔයාලා දැක්කා එක් අල්පෙනිත්තක් මත බැලුනේ තිබ්බහම එක් තැනකට විතරක් පීඩණයේ සීමාව වෙන නිසා බැලුම පුපුරලා ගියා. ඒ වුණාට අල්පෙනිත්ති ගොඩක් මත තිබ්බහම පීඩණයේ විසිරලා යන නිසා බැලුම් පිපිරලා ගියේ නැහැ. අද අපි සරල ක්‍රියාකාරකමක විද්‍යාත්මක පැතිකඩ ගැන කතා කරා. තවත් මේ වගේම වීඩියෝ පටයකින් හමු වෙමු.